మరి టీ20 తరంగావళి జాగ్రానికరణ లభమైన తరంగి పలవీన తరంగిం పస్సే మొనవాగే ప్లాన్ ఇక ඇත්තටම මම හිතන්නේ පළවෙනි තරගය අපි බලාපොරොත්තුනේ නැහැ ඒ වගේ පරාජයක් නමුත් අවසනන්ත විදිහට පෙරදුවා මම හිතන්නේ අන්තිම ඕවර් 3 4 අපි හරියට ගේම් එක සෙල්ලම් කරේ නැහැ විශේෂයෙන් මම බෝල් කරද්දී මම මගේ පාට් එක කරෙත් නැහැ ඉතින් ඒ නිසා මම හිතන්නේ තරගය පරාජයට පත් වුණා නමුත් තරග පරාජය වෙනවත් එක්කම කණ්ඩායම මානසික වැටෙන එක තමයි සාමාන්‍ය විදිහ මම හිතන්නේ ඒක උනේ නැහැ මේ තරගාවදී විශේෂයෙන්ම මම මේක සඳහන් කරන්න ඕන අලුත් නව පුහුණු කරතුමා රොමේෂ් රත්නායක මම හිතන්නේ ඔහුගේ අත්දැකීම් ඔහු ගොඩක් ප්‍රයෝජන කරගන්නා කණ්ඩායම ගොඩක් මොටිවේට් කරන්න ඉතින් කණ්ඩායම ඇතුලේ ගොඩක් ලොකු පොසිටිව් දේවල් කතා කරා මැච් එක පෙරදුනාට අපි කරපු හොඳ දේවල් ගැන තමයි කතා කරේ අපි බලාපොරොත්තු වෙන ඊළඟ තරගයේ කරපු හොඳ දේවල් වැඩිපුර කරන එක අපි කරපු මිස්ටේක්ස් ගැන අපි ගොඩක් කතා කරේ නැහැ ටීම් මීටින් එකේ ඉතින් ඒක තමයි වැදගත්ම දේ අපි හැම වෙලාවෙම පොසිටිව් දේවල් කතා කරලා ළමයි මොටිවේට් කරන එක මම හිතන්නේ ඒකේ ප්‍රතිඵල තියෙනවා විශේෂයෙන් නවක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ගැන ගොඩක් සතුටු වෙනවා විශේෂයෙන් හර්ෂිතා කවිෂා විෂ්මි කාව්‍ය කාවින්දි මම හිතා ඩෙබියු ගැව්වා ඉතින් ඔවුන් ගැන ගොඩක් සතුටු වෙනවා අවසනාවකට මේෂා දුලානි කණ්ඩායම තුල සංචිති හිටියත් ඒ අවස්ථාව දෙන්න ලැබුණ නැහැ මේ තරගාවලිය නමුත් සමස්තය කැරියර් යොවුන් ක්‍රීඩිකාවන් ගොඩක් හොඳින් දක්ෂතා දැක්වුවා පරිණත ක්‍රීඩිකාවන් සමග විශේෂයෙන් නිනෝකා ඖෂධි නිලක්ෂි ඒ වගේ සුගන්ධිකා ඒ හැමෝම ගොඩක් හොඳින් ක්‍රීඩා කරා ඔවුන් එක්ක මම හිතන්නේ හරි හරියට තරුණ ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරා ඒක තමයි මම හිතන්නේ මේ ජයග්‍රහණේ රහස ඔබ ක්‍රීඩිකල ඉතාම හොඳ ආරම්භයක් සීපයක්ම ලබා ගත්ත නමුත් අපි අපිට චමරිකෙන් ලොකු දිගුවිනීමක් දකින්න ලැබුණා ඒ ඉතිරියට අපිට ඒක දකින්න පුළුවන් ඔබේ දක්ෂතාව ගැන ඇත්තටම මගේ දක්ෂතාව ගැන මම සතුටු වෙනවා හැබැයි මං සායමකටපත් වෙන්නේ නැහැ මොකද විශේෂයෙන්ම එක් දින තරගාවලිය මං ඉතා හොඳින් ක්‍රීඩා කරත් විශේෂ තරගාවලිය හොඳ ආරම්භයන් තුනක්ම ගත්තා ලකුණු 30 ගණන් තුනක් ඉතින් නමුත් ඒක ලොකු එකකට කන්වර්ට් කරගන්න බැරි වුණා ඉතින් මං හිතන්නේ ඉදිරියේදී අපිට නව ශ්‍රීලන්ත තරග සංචාරයේ තියෙනවා ඉතින් මං හිතන්නේ අත්දැකීම් බහුල කණ්ඩායමක් එක තමයි ඊළඟ තරග සංචාරයේ තියෙන්නේ ඉතින් මම බලාපොරොත්තු වෙනවා හොඳ කණ්ඩායමක් එක්ක හොඳින් දක්ෂතාව දක්වන්න මගේ අඩුපාඩු ටික හදාගෙන විශේෂයෙන් මම සතුටු වෙනවා මේ තරගාවලියේදී හැමෝම ගොඩක් කලාවට කියන දේක් තමයි මගේ මත ශ්‍රී ලංකා පිටිකරණේ රඳාපවා දෙන එක දැන් මට කියන්න පුළුවන් ඒක එහෙම දෙයක් නෙමෙයි කියලා මං හැමදාම කිව්ව දේ මම බලාපොරොත්තු වෙච්ච දේ මම සතුටු වෙනවා කණ්ඩායමේ නායකයව හැටියට යෝන් ක්‍රීඩිකාවන්න මෙහෙවන්න පුළුවන් වෙච්ච එක සහ ඔවුන්ව මේ තැනට ගේන්න පුළුවන් වෙච්ච එක මම ගොඩක් අවුරුදු ගාණක් තිස්සේ ලොකු උත්සාහයක් දැරුවා ඔවුන්ට අවස්ථාව දෙන්න මම හිතන්නේ මගේ මහන්සිය ප්‍රතිඵල තියෙනවා ඉතින් මම මේ තරගාවලියේ දක්ෂතා වලට ආවේ නැතත් මම ගොඩක් සතුටු වෙනවා විශේෂයෙන් කවිෂා හර්ෂිතා සහ කාව්‍ය කාවින්දි වගේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ගැන මොකද ඔවුන් අපේ අනාගතය ඔවුන්ට අවස්ථාව දිය යුතුයි ඔවුන් අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලංකාවට ජයග්‍රහණ ගෙනත් දේවි කරා ඒ වගේම නායිකවන් කීප දෙනෙක් යටතේ කණ්ඩායම ගියා හැබැයි ඒ අපි ගොඩක් ලොකු ප්ලෑන් කරපු දේවල් සමහර වෙලාවට සක්සස් වුණා සමහර වෙලාවට සක්සස් වුණේ නැහැ නමුත් අවසාන වශයෙන් මට සතුටු වෙන්න පුළුවන් මම හිතන්නේ දැන් අපි හරි කණ්ඩායමක් මම හිතන්නේ සකස් කරගෙන තියෙනවා ඉදිරියේදී අපිට දක්ෂතා දක්වන්න පුළුවන් හොඳ කණ්ඩායමක් ඉන්නවා මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අපේ කණ්ඩායම ලොකු වෙනසක් කරાવી කියලා ලෝක ක්‍රිකට් මේකේ අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා විශේෂයෙන්ම ලොකු කණ්ඩායම් කීපයක් එක ඉදිරි තරඟ සංචාර දින විශේෂයෙන් එංගලන්තය සහ නව ශ්‍රීලන්තයත් එක්ක මම හිතන අපේ නවක ක්‍රීඩිකාවන් සහ ජේෂ්ඨ ක්‍රීඩිකාවන් ඉතා හොඳින් දක්ෂතා දක්වයි කියලා ලංකාව ජයග්‍රහණය කරා මේවන් ගොඩක් සතුටුයි මම හිතන්නේ අවුරුදු 5කට 7කට වගේ පස්සේ තමයි අපි තරඟවල ජයග්‍රහණයක් ලබා ගන්න ඉතින් ගොඩක් සතුටුයි හෂාන් තිලකරත්න අපේ හිටපු ප්‍රධාන පුහුණුකරුව අපේ අඩුපාඩු සියල්ල හඳුන් ගන්න පුහුණුකරුවා වගේ ගන්න ප්‍රධාන පුහුණුකරුවා ඒක මොන වගේ අභියෝගයක් විදිහට බාරගන්න ඇත්තටම ලොකු අභියෝගයක් මොකද ඔහු අපේ හැම දෙයක්ම දන්නවා ඉතින් අපිත් ඔහු ප්ලෑන් කරන දේවල් ගැනත් අපි දෙකින් තියෙනවා ඉතින් ඒ නිසා මම හිතන හොඳ කරටකර තරඟාවලියක් විශේෂයෙන් මම මෙහෙදි සඳහන් කරන්න ඕන හෂාන් තිලකරත් මහත්මයා ගැනත් ඔහු අපේ හිටපු පුහුණුකරුව මම හිතන ඔහුගේ යටතේ අපි ආසියානු කුසලාන්නේ අනුශූරයන් වුණා ඉතින් ඔහු ගොඩක් හොඳ පුහුණුකරුවෙක් ඔහු මේ වෙද්දි බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක ඉන්නවා මම සුබපතන ඔහුටත් බංග්ලාදේශයත් එක්ක ලොකු ගමනක් යන ලැබෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන් මේ තරගාවලියේ දක්ෂතාව ගැන සතුටු වෙනවා. මම හිතන හොඳ තරගාවලියක් කණ්ඩායම් දෙකම ඉතා හොඳින් ක්‍රීඩා කරා. ඊළඟ 2020 ලෝක කුසලානයේ මොන වගේ සරසමක්ද තියෙන්නේ? අනිවාර්යයෙන්ම අපිට ක්වොලිෆයර් රවුන්ඩ් එක සෙල්ලම් කරන්න වෙනවා. මම හිතන්නේ මම ඒක හොඳ විදියට ගන්න පොසිටිව් විදියට මම හිතන්නේ අපිට තරඟ තව 5-6ක් වැඩිපුර ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා. ලෝක කුසලානයේට කලින් ඒක ගොඩක් හොඳයි. ඉතින් අපේ පෙර උදානම් වීමටත් ගොඩක් හොඳයි. මොකද තරඟ වැඩියෙන් ක්‍රීඩා කරන එකේ තව අත්දැකීම් ලැබෙන්නේ. ඉතින් ඒ අත්දැකීම් ලබාගෙන ලෝක කුසලානයේ සුසුකම් ලැබෙන තරඟවලිය ක්‍රීඩා කරලා ලෝක කුසලානයේ සුසුකම් ලැබලා
ඊට හොඳින් දක්ෂතාව දක්වන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. කවර මම ජේෂ්ඨම ක්‍රීඩිකාව දෙන්නෙක් එක්ක කතා කරලා ආවේ. සතුට වෙනවද නායිකාව විදිහට මට තේරෙනවා යංගස්ටර්ස්ලා දෙන්නෙක් බොහොම උඩට ඇවිල්ලා තියෙනවා. මොකද ඒ කියන්නේ? ගොඩක් සතුටුයි මං හිතන්නේ ගොඩක් මහන්සි වුණේ ඒ තැනට කණ්ඩායම ගේන්න නවකයෝ ගේන්න. ඉතින් අපි නවකයන්ට අවස්ථාව දුන්නා පහුගිය කාලේ පුරාවට මං හිතන්නේ ඔවුන් ගොඩක් හොඳින් දක්ෂතාව දක්වන සමහර අවස්ථාවල්දි මට ගොඩක් දෝෂාරෝපණ පවා එල්ල වුණා සමහර ක්‍රීඩිකවන්ට වැඩි අවස්ථා දෙනවා ඔවුන්ට ඇයි අවස්ථා දෙන්නේ කියලා මං හිතන්නේ මං ඒ ගැන දුක් වෙන්නේ නැහැ විශේෂයෙන් හර්ෂිතා මාධවි වගේ ක්‍රීඩිකවකට 2016 දී ඔහුට කණ්ඩායමට අවස්ථාවක් දෙද්දි ගොඩක් අය මට hina වුණා මං හිතන්නේ අද ඒකේ ප්‍රතිඵල තියෙන ඊට අවුරුදු 5කට පස්සේ අපිට ප්‍රතිඵල ගන්න බෑ ඉන්ස්ටන් අපි ඒකට මහන්සි වෙන්න ඕනේ කැප ක්‍රීම් කරන්න ඕනේ මං හිතන්නේ මම ගොඩක් සතුට වෙනවා හර්ෂිතා වගේ ක්‍රීඩිකවක් හොඳින් ක්‍රීඩා කරනවා දැක්කම අනිවාර්යයෙන්ම මට ඒක දකින්න පුළුවන් ඉදිරියේදී විශ්මිකෙන් සහ හිමේෂා දුලානිගෙන් කාව්‍යත් ගොඩක් හොඳින් ක්‍රීඩා කරනවා සහ කවීෂා ඉතින් මොවුන් අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලංකාවට ලොකු කුසලානයක් ගෙනත් දෙන්න තරඟ ජයග්‍රහණය කරන්න මහන්සිලා වැඩ කරයි කියලා මම විශ්වාස කරනවා මොකද හිතන්නේ දැන් මේ වර්ල්ඩ් කප් ක්වොලිෆිකේෂන් මේ යන ගමන් තමයි අපි මේ ඇත්තහන්නේ වර්ෂාවනි සමග දැන් මේ තරඟාවලි තවත් දාසා ඇති වුණා ඉදිරිය ගැන සැලසුම ගැන හිතනකොට හිතනවාද අපිට විශ්වාසයක් තියෙද අපිට ක්වොලිෆයි වෙන්න පුළුවන් මේ කියන්නේ ඔව් මට විශ්වාසයක් තියෙනවා විශේෂයෙන්ම නවසීලන්ත තරඟ සංචාරයේ තියෙන ලංකාවේ ඉතින් අපේ කන්ඩිෂන්ස් වල සෙල්ලම් කරන්නේ ඉතින් ඒ නිසා අපිට ලොකු අවස්ථාවක් තියෙනවා නවසීලන්තයත් එක්ක හොඳ තරඟාවලියක් ක්‍රීඩා කරලා තරඟ දෙකක් වගේ ජයග්‍රහණය කරගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා මේ ජයග්‍රහණය කරොත් අනිවාර්යයෙන්ම අපට අවස්ථාවක් තියෙනවා කරදරයක් නැතුව ලොකු කුසලානයට යන්න හැබැයි ඒ තරඟාවලියෙන් විතරක් බෑ ඉදිරියේ තියෙන තරඟත් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරන්න ඕනේ ඉතින් විශේෂයෙන් අපි තරඟෙන් තරඟේ ක්‍රීඩා කරන එක තමයි වැදගත් විශ්වාසයක් තියෙනවා විශේෂයෙන් අපේ පිටිකරණයේ ගොඩක් අඩුපාඩු තිබුණා මම හිතන්නේ ඒක ගොඩක් සකස් කරගෙන තියෙනවා ඉතින් මේ 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 දක්වන දක්ෂතාවත් එක්ක මේ පොසිටිව් දේවලුත් එක්ක මම හිතනවා අපිට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගැන කතා කරනකොට චමරි අතපතු ගොඩක් උඩට ඉන්න හේතුව දක්ෂතා මතුවෙන හේතුව අනිවාර්යෙන් හිතන්නේ අපි දන්න ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහන එක අපි හිතනවා යංගස්ටර්ස් වලට ඒ චාන්ස් එක ඇවිල්ලා උඩට ඉන්න චාන්ස් එක අපේ කියලා අනිවාර්යම අවස්ථාවක් තියෙනවා මම හිතන්නේ ඉදිරියේදී ෆැබ්‍රික් තරඟාවලිය වගේ තරඟාවලිය වලට අපේ ක්‍රීඩිකවන්ට ලොකු අවස්ථාවක් තියෙනවා ඒ වගේම PSL පාකිස්තාන් ලීග් එකත් පටන් ගන්න මම හිතනවා උන් අපට අනිවාර්යම අවස්ථාවක් දේවි ඉතින් ඒ නිසා උන් ස්ටෙප් බයි ස්ටෙප් කරා දේවි විශේෂයෙන් මම හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් T10 තරඟාවලියක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසයේ පිරිමි කණ්ඩායම් කියන්නේ පිරිමි ළමයින්ගේ තරඟාවලියත් එක්ක ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ වගේ තරඟාවලියක් ක්‍රීඩා කරොත් අත්දැකීම අපට ලැබෙවි මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ දෙයක් අපේ ක්‍රීඩිකවන් ලැබෙවි කියලා. තමයි දැන් 23න් 15 ඩිස්ත්‍රික් කාන්තා තරඟ පැවැත්වෙනවා මේ ගැමිය වල. දැන් ඔයා මේ ක්‍රීඩාවට එනකොට තිබිච්ච උනන්දු ආකාමුගේ තිබිච්ච උනන්දුට වඩා දැන් උනන්දු වැඩි වෙලා තියෙනවා කියලා. ඒක නම් මොකද හිතන්නේ සහ දැන් ගෑන් ළමයින්ට මොකද දෙන්න තියෙන කණිවිඩ? ඇත්තටම ගොඩක් සතුටුයි ලංකාවේ දැන් ගොඩක් ගෑන් ළමයි ක්‍රිකට් සෙල්ලම් කරනවා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලොකු සහයෝගයක් ලබා දෙනවා විශේෂයෙන්ම මාධ්‍ය මනම් හිතන්නේ ලොකු කාර්යභාරයක් කරනවා. ඒක තමයි වැදගත්ම දේ. මොකද කොච්චර හොඳට ක්‍රීඩා කරත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොච්චර මහන්සි වුණත් මම හිතන්නේ මාධ්‍ය තමයි සමාජයේ මේ පණිවිඩය ගෙනියන්නේ. ඉතින් මම හිතන්නේ මාධ්‍ය මම හිතන්නේ මුද්‍රිත මාධ්‍ය හැම දෙයක් හැමෝම ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල තියෙනවා මම හිතනවා දැන් ගොඩක් පණිවිඩය ගිහිල්ලා තියෙන්නේ සමාජයට. ඉතින් ලංකාවේ පුරා මම හිතන්නේ දක්ෂ ක්‍රීඩිකාවත් අපිට හොයා ගන්න පුළුවන් වේවි 23න් 15 තරඟාවලියක් ක්‍රීඩා කරන නිසා වගේම ඉදිරියේදී පාසල් ක්‍රිකට් වලින් මම හිතන්නේ ඒක ගොඩක් ලංකාවේ ක්‍රිකට් වලට ගොඩක් හොඳ දෙයක් වේවි අනාගතයේ තරුණ ක්‍රීඩිකාවන් ඇවිල්ලා මේ අවස්ථාව ලබාගෙන ලංකාව ජයග්‍රහණය කරයි කියන විශ්වාසය මට කණ්ඩායමේ වර්තමාන නායිකාව හැටියට තියෙනවා. චමරි ගොඩක් ලොකු ප්‍රේක්ෂක පිරිසක් අද ප්‍රේක්ෂක සමූහයක් අද ඇවිල්ලා තරඟේ නරඹන්න ඇත්තටම ගොඩක් සතුටුයි මං හිතන්නේ මේ ලංකා ක්‍රීඩා කරද්දී අපිට මං හිතන්නේ ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය ගොඩක් අවශ්‍යයි. අදත් ගොඩක් පිරිසක් ඇවිල්ලා ඉතින් මම බලාපොරොත්තු වෙන ඉදිරියේදී තව තවත් වැඩියෙන් එයි කියලා විශේෂයෙන් නවසීලන්ත සංචාරයේ තියෙන ලංකාවේ ගාල්ලේ සහ කොළඹ ඉතින් මං හිතන්නේ මීට වඩා තවත් පිරිසක් අපිට උදව් දෙනවා නම් මං හිතන්නේ ගොඩක් සතුටු වෙනවා. මොකද ක්‍රීඩිකාවන් ඉදිරි ගන්නවන් ඔවුන්ගේ සහයෝගය ගොඩක් වැදගත්. ඉතින් මං හිතනවා මාධ්‍ය වගේම සමාජ හැමෝගේම සහයෝගය ලැබෙවි. ජයග්‍රහණයේදී විතරක් නෙමෙයි පරාජයේදීත් මං හිතන්නේ කණ්ඩායමත් එක්ක ඉඳීවි. ඒ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් සතුටි ලකුණු වලට එන්න පුළුවන් ඉච්චෙක් ගැන. ඉතින් අපි ෆස්ට් මැච් එකේ පරාදෙලා හිටී. ඉතින් හොඳ කම්බැක් එකක් දීලා ටීම් එකටම ටීම් එක වෙනුවෙන් ශ්‍රී ලංකාවන් හම්බෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. මේ තරඟාවලිය දැක්ක දෙයක් තමයි කන්සිස්ටන්ට් බැටින් කියන එක වාගේ තමයි දැක්කේ අපි අත්තරම. කොහොමද ඒ කන්සිස්ටන්ට් බැටින් කියන එක එක දිගට ලකුණු අතර ඉන්න මොකද ධර්ම උපක්‍රමය? ප්‍රැක්ටිස් එකේ හොඳට මම කරා. ප්‍රැක්ටිස් එකේ මට අවශ්‍ය දේවල් මම පුහුණු වෙලා කරා. ඉතින් ඒ හින්දා මට බයක් තිබ්බේ නැහැ මැච් එකට ඉල්ල එක කරන්න. ඒක තමයි මම හිතන්නේ
එකම දෙයි. ලංකාවේ මතයක් තිබුණා චමරි අතපත්තුකින්ම තමයි ඩිපෙන්ඩ් වෙන්නේ කියලා කාන්තා කණ්ඩායම. ඒ තත්ත්වය ටික ටික වෙනස් වෙනවා විශේෂයෙන් ආගේ ප්‍රතිකරණයත් එක්ක. ඇයි එහෙම වෙන්න හේතුව මොනවාරි වල විශේෂ උපක්‍රම කරනවද කොහොමින් වලදී? එහෙම විශේෂ දෙයක් නැහැ. චමරියක් අපිට ගොඩක් හයියක් එයා ටීම් එකේ ඉන්න එක. ඉතින් එයා අපිට ගොඩක් දේවල් කියලා දෙනවා. ඉතින් ඒවත් එක්ක අපි ටික ටික ඉගෙනගෙන ඉස්සරහට ආව කියලා හිතෙනවා. හර්ෂිතා, දැන් අපි දැක්ක දෙයක් තමයි ඔබ චමරි දෙවියාමෙන් අනතුරුව සෑයන වගකීමක් අරගෙන කණ්ඩායම මං හිතන්නේ විසුවෙන පන්දුවාරයේ දක්වාම ඔබ තරඟ ඇදගෙන යන ස්වභාවයක් පෙන්නනවා. මොකක්ද කණ්ඩායම ඇතුළේ තිබුණු ප්ලෑන් එක? ඔයා පන්දුවාර විශ්වම ක්‍රීඩා කරන්නකද? කෝචි කැප්ටන්ුයි මට හැමතිස්සම කිව්වේ විශ්ව සෙල්ලම් කරන්න කියලා. එතකොට මම එක පැත්තක හිටියත් අනිවාර්යෙන් ස්කෝබෝඩ් එකේ ලකුණු එන අනිත් පැත්තනොත් හොඳ ලකුණු ගන්නවා. ඒ හින්දා මට ඩීප් සෙල්ලම් ගන්න තමයි කිව්ව ඔවර් සිස්ස සෙල්ලම් ගන්න කියලා තමයි කෝච් කැප්ටන් මට උපදෙස් දීලා තිබ්බේ. අද නිලක්ෂණී සිංහ වගේ අර්ධ ශතකය ගැන ඔබට කියන්නේ? ඔව්, ඇත්තරම විශිෂ්ට අර්ධ ශතකයක්. ඇය ඇවිල්ලා අවසන් ඕවර කිහිපය හොඳින්ම ක්‍රීඩා කරා. ඉතින් ඇයට මං සුපතන ඇයගේ පළවෙනි අර්ධ ශතකය. ඉතින් ඇය ගොඩක් හොඳට සෙල්ලම් කරා. නිලක්ෂි, ඔබගේ පළවෙනි T20 අර්ධ ශතකය අද වාර්තා කළේ මම හිතන්නේ මං යන වෙලාව විකට් තුනක් වැඩල තිබ්බේ. ඒ වෙලාවේ මම හිතුවේ පාර්ට්නර්ෂිප් එකක් දාලා ගේම් එක ඉවරනකම් ගහන්න. පන තීරුවත් හොඳට අපේ පැත්තට සෙට් වුණා. මම ඉවරනකම් ගෙව්වා. එයාටත් මම කිව්වේ ඉවර නෑ, ඉවර කරන්න අපි දෙන්න ඉන්න ඕන. අනික අපි දෙන්න රනින් බිට්වීන් ද විකට්ස් ගොඩක් සෙට් වෙලා තියෙනවා පහුගිය මැචස් වලත්. ඒකෙන් අපිට ලේසි වුණා පාර්ට්නර්ෂිප් එක බිල්ඩ් කරා. ඔය දෙන්න තමයි ශතක වාර්තා දෙකක් සම්බන්ධතා දෙකක් කියලා තියෙන ලංකාවෙන්නේ. ඒත් ඉවල් වුණාද හොඳ? අනිවාර්යෙන්ම එයා ගොඩක් උදව් කරා එතනදී. ලක්ෂී, ඔයාට කලින් අර්ධ ශතකයක් මිස් වෙලා තියෙනවා. ඒ වගේම නොටවුට් එක ගොඩක් මිස් වුණා. ගොඩක් මිස් වෙලා තියෙනවා. දැන් පළවෙනි අර්ධ ශතකේ වාර්තා කියන්නේ මට මාර සතුටුයි ඇද. මොකද මගේ පළවෙනි 50 මම හැම කතා කරන කට්ටිය කියන 50 මිස් කරගන්න හැමදාම මම ඒක හර්ෂිතත් එක්කම තමයි ගහනවා කියලා ප්ලෑන් කරගත්තේ. ඒ වගේම අද කරා. ප්‍රතිකරණයේ දක්ෂතාව දැක්ක අපි දකින්නවාගේ පන්දු රැගීමේ විශේෂ දක්ෂතාව තියෙන මොනවද කරන්නේ? ඉක්මනට මම බෝල් යටට එනවා හිතන්නේ. ඒක තමයි يعني නිලක්ෂි, මොකද හිතන්නේ දැන් තරඟාවලිය දින්න පළවෙනි තරඟේ පෙරදුනහම ඔයාලා මොනවද හිතුවේ? මොකද බංග්ලාදේශයේ පළවෙනි තරඟේ පෙරදුනහම අපි හිතන මානසිකව වැටීමක් වෙනවා. මොකද හිතුවේ ඒකෙන් පස්සේ මොනවද සැලසෙන්නේ? අපි කතා වුණේ ඊළඟ දෙක අනිවාර්යයෙන්ම දිනනවා. අපි අපිට ඒ මේවක තිබ්බා يعني කටි එකතු වෙලා ගහමු කියන මේ විශ්වාසය තිබ්බා. ඒක අපි අද කරා. කවිෂා, ඔබට ටික කාලයකට පස්සේ හොඳ දක්ෂතාවකට එන්නට හැකියාව ලැබුණා මේ තරඟ දෙකේදී. මොකද හිතන්නේ මේ තරඟ දෙකේදී ඔබේ දක්ෂතාවය? ඇත්තටම ගොඩක් මේ සතුටුයි. මොකද ලෝක කුසලාන තරඟාවලිය මට හොඳින් ක්‍රීඩා කරන්න තිබුණේ නෑ. මම හොඳ කම්බැක් එකක් දුන්නා ඒ මැචස් වලට හරියට. දැන් අද තරඟයේදී ඔබ පන්දුවෙන් වගේම පිටිකරණයේත් ඉතාම දක්ෂතාව පෙන්නුම් කරා. මේ ගැන මොනවගේ දේවල්ද ඔබ මේ තරඟාවලියට එන්න කලින් කළේ? මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ටීම් එකේ ඉන්න හැමෝටම, ඒ වගේම කෝචින් ස්ටාෆ් එකට. මොකද එයාලා එක ගොඩක් වැඩ කරා, මගේ තිබ්බ අඩුපාඩු ඔක්කොම ටික හදාගෙන හොඳ කම්බැක් එකක් දුන්නා. සාමාන්‍යයෙන් ඔයාව දැන් ටීම් එකේ යොදාගන්නේ බොහෝ විට තරඟ අවසාන පන්දු වලට පහර දී ප්‍රතිකරේ ප්‍රතිකාරණයක් විදිහට. ඔබ ඒ රෝල් එක ඉතාම හොඳින් කරනවා. මොන වගේ දේවල්ද තව ඉම්ප්‍රූව් වෙන්න ඔබ කරන්නේ? මම හිතනවා තව ටිකක් يعني ස්පින් එකට බැට් කරන්න ඕනේ. يعني කොයි කොයි තැන් වලටද ඇජස්ලා ගහන්න ඕනේ කියලා ටික මම ඒ ටික හදා ගන්න ඕනේ. ඒ වගේම පන්දු අතර දුන්නට පස්සේ ඕනම වෙලාවක කැප්ටන් කියන විදිහට බෝල් කරන්න තවඩියක් ඉගෙන ගන්න ඕනේ. මැච් එකක් ඕනම يعني පරාද වෙන්න පුළුවන්. හැබැයි ඒක ඊළඟ මැච් එක කොහොමද හොඳට කරන්න කියලා ඒක තමයි හැමෝගෙම ඔළුවේ තියෙන්න ඕනේ.
අපි ඔලූස් එකගෙන හිටිය හැම වෙලේම ඒක තමයි මම හිතන්නේ අපිට මේ තරංගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන්. ගොඩක් කාලවලට මම කියන්නේ බය නැහැ. මේ ෆේස් එකට ගහන්න ගොඩක් කැමති. ඒ හින්දා හැම වෙලේම ඇඩ්ජස්ට් වෙනවා මේ මෙයා මොකද කරන්න කියන එක මගේ ප්ලෑන් එකක් තියෙනවා. ඒකට තමයි මම හැඩ ගිහිලා ෂොට්ස් වලට යන්නේ.